සියලු දිනාටම ජේසු පිහිටයි මම මගේ ජීවිත වෙනස් වුණ හැටි ඔබට සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කරන්න තමයි මම මේ වෙලාවේ මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඇත්තටම කියනවා නම් මගේ සාක්ෂිය ටිකක් දිගයි නමුත් මට පුළුවන් විදියට මම ඒක ඕගොල්ලන්ට මං කොහොමද දෙවියන් වහන්සේ අඳුරගත්තේ මං කොහොමද දෙවියන් වහන්සේ තුලට ගියේ කොහොමද දෙවියන් වහන්සේ මාව වෙනස් කරුවේ කියන එක මම ඕගොල්ලන්ට කෙටියෙන් විස්තර කරන්නම් ඇත්තටම දෙවියන් වහන්සේ මම අඳුරගෙන හිටියේ නෑ කලින්ම දැන් අවුරුදු දෙකක් විතර වෙනවා මං දෙවියන් වහන්සේ අඳුරගෙන මම මීට කලින් මම සේවය කරන්නේ සවුදි අරාබියේ මට මම ඇත්තටම කියනවා නම් මම මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටියේ ගොඩක් මම ගංජා ගහනද එතකොට සිගරට් බොන්න අරක්කු වලට මම ගොඩාක් ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක් නමුත් මම මගේ ජීවිතේ මම හිතුවා මට මේව අයින් කරගන්න බැරි වෙයිද මට ඒ වගේ ගැලවෙන්න බැරි වෙයිද කියලා මම තැවි හිටියා මට ලංකාවේ මම හිටියා 2015 2015 ඉඳලා මම ලංකාවේ ඉන්නකොට මට කරගන්න මොකුත් කරකියා ගන්න මොකුත් දෙයක් නැහැ මගේ වාහනවල පිනස් ගෙවා ගන්න විදිහක් නැතුව එතකොට මට අඩුමතරමේ මගේ ෆෝන් එකට කාඩ් එකක් දාගන්නවත් මගේ තුල මට රුපියල් 100ක්වත් තිබුණ නැහැ ඉතින් මං කොහොමද මේ දේවල් කරන්න කියලා මම ඉතින් කල්පනා කර කර දෙවියන් වහන්සේට කියනවා අපේ අම්මා දෙවියන් වහන්සේ අදහනවා අපේ අම්මා ඉතින් දෙවියන් වහන්සේත් එක්කම තමයි ඉන්නේ අපි ඉතින් අම්මලාට කෑ ගහනවා මොනව කරනවද දන්නේ නැව කේ කියා ඉතින් ඒ දේවල් කර කර හිටියා නමුත් මාව දෙවියන් වහන්සේ වෙනස් කෙරුවා මම වෙනස් කරපු විදිය ඔයගොල්ලන්ට කියන්නම් මම සිගරට් බොන එක අරක්කු බොන එකවත් අනිත් ගංජා ගහන එකවත් මම නතර කෙරුවේ නෑ මම ඒ දේ කරගෙනම ගියා දිගටම මම දවසට සිගරට් පැකට් දෙකක් විතර බිව්වා හේතුව මට ඒ දේ නතර කරගන්න කියලා හිතනකොට මට නතර කරගන්න ඕනේ මම මේ බොනවා වැඩි කියලා කියනකොට අනිත් මිනිස්සු කියනවා මට ඔය සිගරට් බොනවා වැඩි නතර කරන්න එහෙම කියනකොට මට ඒගොල්ලොත් එකන් කේන්තියක් ආවා මොකටද ඒගොල්ලෝ මට කියන්නේ මම මොකද්ද මං ඒගොල්ලන්ගේ සල්ලි වලින් අරගෙනද සිගරට් බොන්නේ නැහනේ මගේ සල්ලි වලින් මොනේ අරන් බොන්නේ කාටවත් ප්‍රශ්නයක් තියෙනවද කියලා මගේ හිතෙන් ඒගොල්ලන්ට කිව්ව නැතුණාට මගේ හිතෙන් මං එහෙම කියන්න ගත්තා මම ඒ වගේම මට තේරුම් ගියා මේක මට එච්චර සුදුසු වැඩක් නෙමෙයි හැමෝම කියනවනම් මේක මේ මොකක් හරි හේතුවක් ඇති කියලා මං ඒ වුණාට ඒගොල්ලන්ට බැන්නට මම එහෙම කිව්වා නමුත් මට මගේ හිතට කතා කරුවා මම ඉතින් ওই ගීතිකා දාගෙන ওই දේව මෙහෙවල් එහෙම දාගෙන ඉතින් අහා ඉන්න ඕම අවස්ථාවක් ඉන්නකොට මට එක දෙයකින් කතා කරුවා එක වෙලාවක මොකටද ওই අනවශ්‍ය ක්‍රියා කරන්නේ අපරාධනේ ජීවිතේ විනාශ වෙලා යනවනේ කියලා මං මට ඒක දිම කිව්වා මොකද ජීවිත Taman token මිදෙන්න ඕන නම් Tamanට කරගන්න බැරි නම් ඒක Tamanගේ ශක්තියෙන් ඒ දේ කරගන්න බැරි නම් Taman කියන්න තමන් අදහන දෙවි කෙනෙක් ඉන්නවනම් දෙවියන් වහන්සේට ජේසුස් වහන්සේට තමන්ගේ ඒ ප්‍රශ්නේ බාර දෙන්න. බාර දීලා කියන්න ස්වාමීනි මට මේ දේ නතර කරගන්න බෑ. මට සිගරට් බොන එක බොන්නම හිතෙනවා. මට ගංජා ගහන එක ගහන්නම හිතෙනවා. අරක්කු බොන එක බොන්නම හිතෙනවා. මට ඒ දේවල් නතර කරගන්න බෑ. නමුත් මම විශ්වාස කරනවා හැමෝම කියනවා වගේ මම විශ්වාස කරන ඔබ වහන්සේට මේ දේ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරුවා. මගේ විශ්වාසය මම හිතුවෙත් නෑ මේ විදිහට ඇත්තටම මට ඒක මමවත් දන්නේ නෑ කොහොමද මගෙන් ඒක අයින් වුනේ කියලා මම එහෙම විශ්වාස කර කර මම සුපුරුදු විදිහටම සිගරට් අරක්කු බිබි මම දෙවියන් වහන්සේ කරන දේ ගැන බලාපොරොත්තු වෙන හිටියා උන්වහන්සේ වෙනස් කරයිනේ මටනේ වෙනස් කරගන්න බැරි උන්වහන්සේට කරන්න පුළුවන් කියලා මම බලාගෙන හිටියා ඒ වගේම උන්වහන්සේ මාව වෙනස් කෙරුවා වෙනස් කරලා දැන් අදට අවුරුදු දෙකක් වෙනවා මං සිගරට් එකක්වත් අරක්කු ටිකක්වත් කටේවත් තියලා නෑ මම ඇත්තරම දෙවියන් වහන්සේ මාතුල සියලු දෙයක් කරලා තියෙනවා මම ඒගොල්ල කොච්චර දැන් අරක්කු බොන කට්ටිය සිගරට් බොන කට්ටිය මගේ ළඟ ඉඳගෙන අරක්කු බිව්වා සිගරට් බිව්වත් මට කිසිම ගැටලුවක් නැහැ මම එතනට වෙලා ඉන්නේ නැහැ රැඳෙන්නේ නැහැ මම එතනින් අයින් වෙනවා ඉතින් එහෙම බිව්වත් මට කිසිම ගැටලුවකුත් නැහැ මම එහෙම මම දෙවියන් වහන්සේට බාර දීලා තියෙන මොකද මම දෙවියන් වහන්සේට කියේ කියා මම බීපු සිගරට් අරක්කු බීපු මිනිස්සෙක් දෙවියන් වහන්සේට බාර දීලා මම සිගරට් අරක්කු බීපු මිනිස්සෙක් ඒක නිසා මට පුළුවන් ඕන තරම් දැන් බිව බොන තැනක වුණත් ඉන්න මොකද මගේ මම නෙමෙයි නතර කරුවේ දෙවියන් වහන්සේ නතර කරුවේ මොකද මම නතර කරුවා නම් මට අහපව් හිතෙනවා මේ දේ කරන්න ඕනේ බොන්න ඕනේ අහපව් මේක වල රා බලන්න ඕනේ කියලා නැත්තම් දෙවියන් වහන්සේ නතර කරපු හින්දා තමයි මට අද මේ හැම දෙයක්ම නතර කරලම ඉන්න පුළුවන් වෙලා තියෙන මොකද මට ඒ දේවල් කරගන්න මගේ ශක්තියෙන් කරන්න බෑ දැන් දෙවියන් වහන්සේ නතර කරලා තියෙන මොකද දෙවියන් වහන්සේ දැන් නතර කරුවොත් ඒක නතර කරුවම තමයි ආයෙත් ඒක කිසිම කෙනෙකුටවත් පටන් ගන්න බෑ ඒක නිසා මම මේ දැන් ලංකාවේ ඉන්නකොට රුපියල් 100ක්වත් නැතුව හිටපො මට මගේ ඊට පස්සේ මම මට යාළුවෙක් කතා කරලා
හැමදේම නොසිතුව විදිහට මාව වෙනස් කරලා මෙන්න මෙහෙම තැනක් තියෙනවා ඔයා එන්න ඔයාට පුළුවන් මෙතන ඇවිල්ලා වැඩ කරන්න කියලා මට ඇත්තටම කියනවා නම් මට ඉංග්‍රීසි වචනයක්වත් බෑ නමුත් මෙතෙන්ට ආවට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා රුපියල් 100ක් නැතුව හිටපු මට ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 2ක් මාසයකට රුපියල් ලක්ෂ 2ක් මාසයකට පඩියක් ගන්න සුදුසු විදිහට මාව මෙතෙන්ට දෙවියන් වහන්සේ ගෙනල්ලා මාව ස්ථීර කරලා මෙතන උන්වහන්සේ රඳවලා තියෙනවා මට ඉතින් ඒ කරපු දේ නිසා මම දෙවියන් වහන්සේට ඇත්තටම ස්තුතිය කියනවා දෙවියන් වහන්සේට ස්තුති ඕගොල්ලොන්ට පුළුවන් මගේ සාක්ෂියෙන් යම්කිසි දෙයක් අරගෙන යම්කිසි වචනයක් ඕගොල්ලොන්ට මගේ සාක්ෂියේ වැදගත් කියලා හිතුණා නම් මගේ සාක්ෂියෙන් ඕගොල්ලන්ගේ හිතට වැදුණා නම් ඒ දේ අරගෙන ඕගොල්ලන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න කියලා මම දෙවියන් වහන්සේට ඕගොල්ලෝ වෙනුවෙන් යාඥා කරනවා ස්වාමීනි ඔබ වහන්සේට බාරයි මේ වීඩියෝ එක අහන සියලුම දෙනා ඔබ වහන්සේගේ කැමැත්ත සැලැස්ම මේ සියලු දෙනා වෙනුවෙන් කරන්න ස්වාමීනි ඔබ වහන්සේ මට කළා මෙන්ම අන් අයටත් ඔබ වහන්සේගේ කැමැත්ත සැලැස්ම කරන්න ස්වාමීනි ඔබ වහන්සේට নমস্কার වේවා ඔබ වහන්සේට ස්තුති වේවා ගෞරව වේවා ඔබ වහන්සේ හැර අන් කිසිම දෙවි කෙනෙක් නැහැ ස්වාමීනි ඔබට සියලු ගෞරවයත් මහිමයත් සදා নমস্কারයත් වේවා නාසරෙත්ති ජේසුස් වහන්සේගේ අති උතුම් වූ නාමෙන් ජේසු පිහිටයි